මංගද ඔයගොල්ලන්ට මෙතනදී පැහැදිලි කරන්න යන්නේ ස්ක්‍රිප්ට් එකේ අපේ කෝස් වෙබ් එකට ලොග් වෙලා කොහොමද අපේ කෝස් වලට අදාළ ප්‍රශ්න ටිකට උත්තර ලියන්නේ කියලා කියන එක. මුලින්ම අපි මම මේ Google Chrome එක ඕපන් කරන් ඉන්නේ. ඒකෙ ගිහිල්ලා මෙතන ටයිප් කරන්න තියෙන්නේ අපිට දුන්න එදා https postweb.slit.tel ගහලා ඉස්සලම් ස්ලිට් සයිට් එකට යන්නේ. දැන් මම මෙතන ලොග් වෙලා කලින් ලොග් වුණු නිසා මෙතන මගේ නම පෙන්වෙනවා. මෙතන එනවා බොක්ස් එකක් user name සහ password ගහන්න. එතකොට එතනදී user name එක විදිහට අපි ගහන්නේ අපිට register වෙදී දුන්නු ස්ලිට් එකෙන් දුන්නු registration number එක සහ NID number එක. ඒක ගහලා අතුරට ගියාන් පස්සේ මෙතන මේ මුල page එකේ අපිට අපේ course එකේ විස්තර ටික පෙන්වන්නේ නැහනේ. අපි ඒ ටික බලන්න යන්න ඕනේ. මෙන්න මෙතන අපේ ෆැකල්ටිස් වලට යනවා. ෆැකල්ටිස් වල හියුමන් රිසෝස් සයන්ස් එකේ අන්තිමට තියෙනවා පෝස්ට් ග්‍රැජුවෙට් ඩිප්ලෝමා කියන එක. ඒක ඇතුළට ගිහාම මෙතන අපේ බැච් එක 22 බැච් එකනේ. ඕක ඇතුළට යන්න. ගිහිල්ලා මෙතන ෆස්ට් සෙම් එකේ විස්තර ටික තියෙනවා. මෙතෙන්ට ගියාම අපිට ඔන්න අපිට දුන්නු පෝස්ට් අර කී එකක් දුන්නේ. අන්නේ කී අපිට මේ වෙද්දි කීස් දීලා තියෙන්නේ 3ක් විතරයි. අධ්‍යාපනයේ පදනමටයි මිනුමහා ඇගීම් වලටයි මනෝවිද්‍යාවටයි කියන ඒ ටිකට විතරයි කීස් දීලා තියෙනවා. දැන් මම මේ වෙද්දි මනෝවිද්‍යාවට ගියා කලින්. ඒ නිසා මගෙන් ආයි කී එකක් ඉල්ලුවේ නැහැ. අපි බලමු මිනුම සහ ඇගීම කියන එකට යන්කෝ. ඒකට කොහොමද යන්නේ කියලා බලමු. දැන් මේකට මම කලින් නොගිය නිසා මගෙන් click to enter text කියලා තියෙනවා enrollment key එක. ඔන්න මෙතන මම key එක ගහන්නවා. එතකොට මිනුමහා ඇගීමට අපිට දීලා තියෙන कंप्यूटर्स एक वीडियो एक प्ले करला कमती वार बल्वा बल्वर वेला देवनी वीडियो पै बागे वीडियो सीवा इतने स्लिट इमेल आना मेतगे अपने दिल्ली की रजिस्ट्रेशन नंबर एट मई डॉट स्लिट डॉट टेल के दिल्ली की मेतन टेल अपने आईडी नंबर का दिल्ली की දැන් ලොග් වෙන්න පුළුවන් මට වීඩියෝ එක බලන්න. දැන් වීඩියෝ එක ලෝඩ් වුණා. දැන් මේක ප්ලේ කරන්නයි තියෙන්නේ. ප්ලේ කරලා කැමති වාර ගණනක් බලන්න කිව්වා. ඊට පස්සේ මේක ප්ලේ කරාට පස්සේ මෙතන part 1 තියෙන්නේ. දැන් මම වීඩියෝ එකෙන් අයින් වුණා. වීඩියෝ එක අයින් වෙලා මේ part 1 එකේ වීඩියෝ එකනේ. ආයි බැක් ගියොත් එහෙම ඊළඟ වීඩියෝ එක තියෙන තැනත් මට පෙන්නනවා. එතකොට මේ part 2 එක ඒ දෙකම කියවලා quiz EM1 කියන එකට උත්තර දෙන්න ඕන. පැහැදිලිනේ. ඊට පස්සේ lectures 6ක notes අපිට දාලා තියෙනවා. අවසානයේ PDF දෙකක් තියෙනවා අපිට notes. අපි note අපිට ගොඩක් group එකේ share වුණා මම දැක්කා. මේ තියෙන අපිට අදාළ notes. මේ ටිකම තමයි මම හිතන්නේ දා share වුණේ. දැන් මේක අපි ඩවුන්ලෝඩ් කරලා print කරගෙන මම හිතන්නේ අපේ practical date එකට යන්නද. එතකොට මේවා ගැන තාම මොනවාරි ඒගොල්ලෝ add කරයි. ඔස් දෙක දාලා අපිට enrollment keys දුන්නේ නැහැ. ඒවා practical පාඩම් කියලා කිව්වා. ඒ හින්දා ඒවා ඒවා ටික නැතුව මෙන්න මේ දීලා තියෙන ටික මෙන්න මේම. මේ තියෙන තාක්ෂණ වෛකල්පිත module ගැන මුකුත් කිව්වේ නැහැ. ඒකට අපිට key එකක් දීලක් නැහැනේ. එහෙනම් යන්න විදිහක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ උඩ මනෝවිද්‍යාව මිනුමයි පදනම ඔය ටික කරලා ඉවර වෙලා උත්තර දෙන එක විතරයි. හරිද? ඉච්චරම කියන්න ඕනේ හුඟක් අර IT පැත්තෙන් හුඟක් පාවිච්චි නොවන අයට අලුත් නිසා මම මේ පැහැදිලි වෙන්න වීඩියෝ එකක් කරලා දැම්මා. එතකොට quiz එකේ තව විශේෂින්කෝ quiz එක සැරෙන් සැරේ කරන්න දෙන්නේ නැහැ කිව්වා. quiz එක කරන්න ඕනේ එක වතාවයි. හැබැයි වීඩියෝස් තියෙන ඒවා ඕන තරම් වතාවක් බලලා quiz එක දත තියන්න කියලා තමයි ඒ දවස පැහැදිලි කළේ. හරි නේද? පැහැදිලි වෙන්න තියෙන්නේ කියලා හිතනවා.